ගරුතර ස්වාමින් වහන්සේගේ මූලික ඉලක්කය වූයේ මරණ මොහොතේදී ඇලීම් ගැටීම් සහ උපේක්ෂාවෙන් තොරව අවසන් හුස්ම හෙලීමයි. සාමාන්‍ය ජීවිතයේදී හෝ මරණ මොහොතේදී ඇලීම් ගැටීම් සහ උපේක්ෂාවෙන් තොරව ජීවිතය ගත කරන්න කෙසේදයි අපට මෙහෙමයි මාත්‍යෝ ඇලීම ගැටීම උපේක්ෂාව කියන්නේ වේදනාව කියන කාරණය. බුදුරයන් වහන්සේ පංච උපාදානස්කන්ධය කියනකොට රූප වේදනා කියන කාරණෙන් මතක් කරන්නේ වේදනාව කියන්නේ මොකද්ද? ඇලීම ගැටීම උපේක්ෂාව. ඒතොර පස්සේ නිසා වේදනාව සකස් වෙන්නේ කුමක ඵලයක් නිසාද? පස්සේ ඒ ඵලය. පස්සේ නිත්‍ය වශයෙන් ගන්න තැනදී ඇලීම ගැටීම උපේක්ෂාව අපි තුල සකස් වෙනවා. නමුත් මරණ වෙලාවේ අවසාන මැරෙන වෙලාවේ ඇලීම් ගැටීම් උපේක්ෂාවන්ගෙන් තොරව හුස්ම ටික යන්නේ රහතන් වහන්සේ කෙනෙක්ගේ විතරයි. ඉන් මෙහා කිසිම කෙනෙක්ගේ ඇලීම් ගැටීම් උපේක්ෂාවන්ගෙන් තොරව හුස්ම පිටවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ওই රහතන් වහන්සේගේ ස්වභාවය ගැනයි ওই ඇලීම් ගැටීම් උපේක්ෂාවන්ගෙන් තොරව හුස්ම පිට වුණා කියන්නේ එයා රහතන් වහන්සේ නමක්මයි. ඉන් මෙහා මාත්‍යෝ සෝවාන් ඵලයට පත් වුණත් උපේක්ෂාව තුල අපේ හිත තියෙනවා. උපේක්ෂාව තුල අපේ හිත තියෙනවා. තේන්නා? ඒ නිසා නිරේතුරුවම අපි මේ ජීවන ගමනේදී උත්සාහ ගන්න ඕනේ ඇලීම් ගැටීම් අවම කරගෙන. තේන්නා? මොකද ඇලීම ගැටීම තුල අකුසල් සිද්ධ වෙන තියෙන අවස්ථා ගොඩක් වැඩි. ඒ නිසා ඇලීම් ගැටීම් පුළුවන් තරම් සීමාවට පත් කරගෙන උපේක්ෂාව තුල ජීවිතය ගත කරන්න. බුදුරජාණන් වහන්සේ කියනවා ඇලීම තුලත් තෘෂ්ණාවයි තියෙන්නේ. ගැටීම තුලත් තෘෂ්ණාවයි තියෙන්නේ. උපේක්ෂාව තුල තෘෂ්ණාව මදභාවයෙන් තිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් සෝවාන් ඵලයට පත් වුණ කෙනා තුලත් උපේක්ෂාව තුලයි ආ ජීවත් වෙන්නේ. ඇලීම් ගැටීම් වලින් එයා අඩුයි. ඒ නිසා මාත්‍යෝ අපි උත්සාහ ගන්න ඕනේ ඇලීම් ගැටීම් වලින් තොර උපේක්ෂාව කියන තැන හිත සකස් කරගන්න. එහෙම කළොත් අපි අතින් සිද්ධ වෙන්නා වූ අකුසල් ප්‍රමාණය උඟ අඩු වෙනවා. එහෙයි.